කෝමාරිකා කියන්නේ ගොඩාක් ගුණදායක වටිනා ඖෂධයක්. ඉතින් මේක විවිධ වෙලාවල් වල විවිධ විදිහට පාවිච්චි කරනවා. මේ වගේ රස්න කාලෙකදී අපිට මේ කෝමාරිකා වලින් ඉතාමත් රසවත් විදිහට පාන වර්ග හදලා බොන්න පුළුවන්. ඒක අපේ ශරීරය සිසිල් කරගන්න වගේම අපේ සම නිරෝගීව තියාගන්න ගොඩාක්ම උපකාරී වෙනවා. ඉතින් ගොඩාක් ගෙවල් වල මම දන්නවා කෝමාරිකා පැලයක් හරි මෙහෙම වවලා තියෙනවා. ඉතින් මං අද මේ හදන්න යන බීම එකට කෝමාරිකා එක තව මං එකතු කරනවා කුරුම්බ වතුර සහ ඒකේ තියෙන මදය. ඔගොල්ලන්ට කුරුම්බ හරි තැඹිලි හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට සෝදලා පිරිසිදු කරගෙන කෝමාරිකා වල තියෙන මදය අපි වෙනම ගලවලා මේ විදියට ඉවත් කරගන්න ඕනේ. මේ විදියට පහසුයි උඩින් මේ වගේ කපලා. තව ඔගොල්ලන්ට මේකට දෙහි හරි ලෙමන් හරි බිඳු කිහිපෙකුත් ඕන වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ උඩ පොත්ත කපලා ඉවත් කරගත්තට පස්සේ චූටි තීරු කපලා කොටු විදිහට කපලා පහසුවෙන්ම මේ මදය ගලවලා වෙන් කරගන්න පුළුවන්. සෙම ගතිය එතකොට පීනසේ වගේ දේවල් තියන අය මේක බොනකොට ටිකක් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ගොඩක් හවස් වෙලා මේක පානය කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මොකද මේ අපි පාවිච්චි කරන කුරුම්බවල එතකොට කෝමාරිකාවල මේ හැම එකකම තියෙන ගොඩාක්ම සිසිල්කාරක තත්ත්වයක්. එතකොට ඒක අර සෙමගතිය තියෙන කෙනෙක්ට ඒ තත්ත්වය වැඩි වෙන්න බලපාන්න පුළුවන් හින්දා. ඊට පස්සේ කෝමාරිකා ටික මේ විදිහට හදාගෙන ඒකට කුරුම්බ වතුරයි ඒකේ තියෙන මදේ මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට දෙහි උෂ ටිකක් ලෙමන් උෂ ටිකක් මේ වගේ එකතු කරගන්න ඕනේ. අපි මේකට සීනි චුට්ටක්වත් එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. සීනි එකතු කරේ නැහැ කියලා නැහැ. මේක අර කුරුම්බවල මදවල තියෙන රසත් එක්ක ගොඩාක්ම රසට ගොඩාක්ම උකු ගතියට තියෙනවා. මේ තමයි මං හදාගත්ත කෝමාරිකා ඩ්‍රින්ක් එක. ඕගලන්ට අයිස් කැට් එකතු කරනවා නම් එකතු කරන්න පුළුවන් කැමති නම්. නැත්තම් එහෙම නැතුව වුණත් මේක ගොඩාක්ම රසට හදාගන්න පුළුවන්. ඕගලන් ට්‍රයි කරලා බලන්න. මේ වගේ කාලෙක දවල් වරුවේදී මේ වගේ ඩ්‍රින්ක් එකක් ඕගලන්ට ගෙදරදීම හදාගන්න පුළුවන්. ගුණදායකයි, ඒ වගේම රසයි. මේ ගැන ඕගලන්ගේ අදහස මොනවාද කියලත් මට අමතක කරන්න නැතුවම කියන්න.